මොකද අපි කතා බහ කරමින් සිටින්නේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයකක් විය යුතුද කියන කාරණය සම්බන්ධයෙන්. මොකද පක්ෂ විපක්ෂ සියලු දෙනා දැන් එක තැනකට ඇවිල්ලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යළි නිර්මාණය කර යුතුයි කියන කාරණය සම්බන්ධයෙන්. අවුරුදු 30ක් වගේ කෙටි කාලයක් ඇතුළත 20 වතාවකට ආසන්න ප්‍රමාණයක් 19 අවස්ථා 19ක් සංශෝධනයට ලක් වූ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන එකතු කරනවාට වඩා යළිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙහි තිබෙන්නා වූ සියලු අයින් කළ යුතු දෑ අයින්කොට, එකතු කළ යුතු දෑ එකතුකොට, ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් වෙන, ජනතාවගේ අභිලාෂයන් නිරූපණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යළි සම්පාදනය කළ යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් දැන් යළිත් මේ දේශපාලන කතිකාව තුළත්, සමාජීය කතිකාව තුළත්, සිවිල් සමාජය තුළත් යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඒ නිසාම තමයි අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අද කතාබහ කරන්නේ. මාධුරි මාත්‍රය, දැන් අපි දකිනවා මේ 19 වතාවක් සංශෝධනයට ලක් වූ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සාධනීය ලෙස සංශෝධනයන් එකතු වෙච්ච අවස්ථාවන් තිබුණා. ඒ තමයි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 17 සහ අවසාන වශයෙන් කරන ලද 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා නම් මේ 13, 17 සහ 19 කියන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් තුළින් අපි මේකට ගෙනියන්න ඕන දේවල් මොනවද කියන කාරණය සම්බන්ධයෙන්, මොකද මේ තුන සම්බන්ධයෙන් රටේ ජනතාවගෙත්, දේශපාලන බලාධිකාරිය තුළත්, සිවිල් සමාජය තුළත්, මේ හැම කෙනෙක් තුළම කිසියම් සුබ දැක්මක් තිබෙනවා මේ ව්‍යවස්ථා මේ සංශෝධනයන් තුළ පිළිබඳව. සඳහන් කරපුයේ ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන තුනේ 13 සංශෝධන යටතේ ප්‍රධාන වශයෙන්ම මේ පළාත් සභා හඳුන්වා දීමේ කාර්යභාරය තමයි සිද්ධ වුණේ. මොකද ඒ අවස්ථාව වෙනකොට පැවතුණු ප්‍රධාන ව්‍යූහාත්මක ගැටලුවලට යම් ආකාරයක බලතල බෙදා හැරීමක් වීමේ අවශ්‍යතාවයක් පිළිබඳව ජනතාවට කොහොම වුණත් අවශ්‍යතාවයන් පැන නැගුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 13 සංශෝධනය ආවේ. ඊට වඩා වෙනස් ස්වරූපයකට තමයි 17 සංශෝධනය ආවේ. 17 සංශෝධනය 2001 අවුරුද්දේ ආවේ. ප්‍රධාන වශයෙන්ම විධායකය තුළ කේන්ද්‍රගත වෙලා තිබුණු බලය යම් මට්ටමකට නිර්දේශපාලනීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පැනු නැගුණා. විශේෂයෙන්ම 17 ව්‍යවස්ථා සංශෝධනය බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයාට තිබුණු පරම බලය යම් තනතුරු පිහිටවීම පිළිබඳව, එහෙම නැත්නම් පත් කිරීම පිළිබඳව. මේ හේතුවට මූලිකම කාරණා වුණේ දැන් අපේ අනික් පොදු රාජ්‍ය මණ්ඩල රටක් දිහා බැලුවාම රාජ්‍ය නායිකාව විදිහට රැජින ඇතැම් රාජ්‍යවල, එහෙම නැත්නම් ඒ රටවල අග්‍රාණ්ඩුකාරවරු, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරු, එහෙමත් නැත්නම් රැජිනගේ වෙනත් නියෝජිතේ තමයි විධායකයේ මෙහෙයුම. බොහෝතුරට මේ හැම රටකම වගේ පැවතුනේ නාමික විධායක බලයක් මේ ප්‍රධානියට. ඒ නාමික විධායක බලය බොහෝ දුරට නිර්පාක්ෂික නන් පාටිසන් බේසිස් එකකින් තමයි තිබුණේ. මේ කාරණේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 ඇති වෙනවා දේශපාලනීකරණය වීම. ඒ කියන්නේ දේශපාලන නායකයෙක් තමයි විධායක බලය උදුරා ගන්න, උපයා ගන්න. මේ හේතුව නිසා විශේෂයෙන්ම තනතුරු වලට පත් කිරීමේදී අධිකරණ ක්ෂේත්‍රයේ, ඒ වගේම විගණකාධිපති, මැතිවරණ කොමසාරිස්, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන්වරයා, ඒ වගේම සමහර කොමිසම් සභා, උදාහරණයක් විදිහට රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ වලට අදාළව ඒ වෙලාවේ තිබුණ සීමා නිර්ණය කොමිසම, වැනි කොමිසම් සභාවල පත්කිරීම් සඳහා ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක නායකයෙක් විදිහට මැදිහත්වීමේ තියෙන අයෝග්‍යතාවයේ පිළිබඳව විශාල හඬක් නැගිමින් ජනතාව තුළින් පැමිණීමක් සිද්ධ වුණා. ඒක තුළ යම් යම් දේශපාලන පක්ෂ පෙරමුණුගත් බව ඇත්ත. නමුත් මෙතන තිබුණු මූලික අවශ්‍යතාවය තමයි මේ පත්වීම් සඳහා පැවති දේශපාලන නායකත්වයේ මුදවලා
ඒක ස්වාධීන බලමණ්ඩලයක් කරහා කළ යුතුයි කියන අදහස. ඒ නිසා තමයි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාව වශයෙන් අඳුන්ලා දීපු විධිවිධාන යටතේ ඇති කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. මේ කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථාව ලබා දෙනවා කොටස් දෙකකට. එකක් තමයි ස්වාධීන කොමිෂන් සභාව වශයෙන් අඳුන්වපු කොමිෂන් සභාව සඳහා සභාපතිවරයා සහ සාමාජිකයන් පත් කිරීම පිළිබඳව නිර්දේශ කිරීමට, අනිත් පැත්තෙන් ප්‍රධාන තනතුරු ගණනාවකට විගණකාධිපති, නීතිපති, පොලිස්පති, ඒ අවස්ථාවේ හැටියට පොලිස්පති තිබුණේ මට මතක හැටියට, පාර්ලිමේන්තු මහලේකම්, ඒ අවස්ථාවේ මැතිවරණ කොමසාරිස් කින් තනතුරක් තිබුණා, ඒ වගේම ඔම්බුඩ්ස්මන්වරයා. මේ කාරණාවලටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රනිශ්චකාරතුමා සහ අනිකුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චකාරතුමාලා, අභියාචනා අධිකරණයේ සභාපතිතුමා සහ අනිකුත් සාමාජිකයන්, ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිත් නිලධාරීන් දෙදෙනා, කොමසාරිස්තුරුන් දෙදෙනා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුජ්‍යලයා හෝ කණ්ඩායම් සඳහා අනුමතිය දීම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ යාවේ. මේ තත්ත්වය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දක්වා පැවතුණා. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු සභාවට මේ කාරණේ පැවරෙනවා. මේ කාර්යය යම් ප්‍රමාණයක්, මොකද ඒ කාර්ක සභා ඒ පාර්ලිමේන්තු සභාවට ලැබෙන අවස්ථාව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් විතරයි. ජනාධිපතිතුමාට තමයි ආපහු පූර්ණ බලය ලැබෙන්නේ. පාර්ලිමේන්තු සභාව විසින් බාරගැනීමේ තිබුණු ප්‍රධානම දුර්වලතාවය තමයි මේ කාර්යය විධායක කාර්යයක්, එක්සිකියුෂන් ඇක්ටිවිටි එක. මේ සඳහා ව්‍යවස්ථාදායකයේ මැදිහත්වීමක් පළවෙනි වතාවට සිද්ධ වෙනවා ඍජුවම. එතකොට ව්‍යවස්ථාදායකයට අයිති නැති කාර්යයක්, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට අයිති කාර්යයක් නෙවෙයි, තනතුරු පිරමීම වගේ දෙයක්. ඒ කාරණේ සිද්ධ වෙනවා. මේ දුර්වලතාවයත් එක්ක පැවතිද්දී තමයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගියේ. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වඩාත් බලගැන්වීම සඳහා, මොකද 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තුන යම් යම් ගැටලු නිවාකරණය කර ගැනීම සඳහා තමයි අත්වසෙම 19 පිළිබඳව වඩා උද්ඝෝෂණයක් ඇති කරගත්තේ. මේ කාරණේදී හැබැයි කණපිට පෙරලීමක් සිද්ධ වෙනවා. මේ අපි කතා කරන ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය, ඒ කියන්නේ මේ තනතුරු 10න් 7ක්ම ආපහු ව්‍යවස්ථාදායකයට බාර කරනවා. එතින් ඉදිරිපත් කරන තර්කය තමයි මේක ජනතාව සතු බලයක්, ඒ නිසා මේක මේ NGO කාරීන්ට බාර දෙන්න බෑ. මේක ජනතා සතු බලයක් නිසා ජනතා නියෝජිතයන්ට දිය යුතුයි කියලා. නමුත් ඇත්ත වශයෙන් වෙන්නේ මොකද්ද? මෙතෙක්කල් සිද්ධ වුණු මේ විධායක කාර්යය ව්‍යවස්ථාදායකය විසින් කොල්ලකෑමක් කරන්නේ. ව්‍යවස්ථාදායකය විසින් කරනු ලබන ඒ මැදිහත්වීම නිසා තනතුරු පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායකය බලය ලබා ගැනීමක් සිද්ධ වෙනවා 19 වෙනි ව්‍යවස්ථාව හරහා, සංශෝධනය හරහා. නමුත් ඒක අත වශයෙන්ම 17න් බලාපොරොත්තු නොවිච්ච, ඒ වගේම 19න්නුත් බලාපොරොත්තු නොවිච්ච විශාල කඩාවැටීමක් වුණා. මේ කාරණාවලින් අවසාන වශයෙන් බැලුවාම මේ බලාපොරොත්තු වෙන ස්වාධීනත් ඇති වෙනවද කියන විශාල ගැටලුවක් මතුවේ. විශේෂයෙන්ම දැන් අද තත්ත්වයේ හැටියට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රනිශ්චකාරතුමා විදිහට ජනාධිපතිතුමා කෙනෙක්ව නම් කරොත්ින් ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් අනුමත කරන්න හෝ නොකරන්න විතරයි. ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් කමක් නැහැ, එයා ගැලපෙන්නේ මෙන්න මෙයාව නම් කරන්න කියලා ඉල්ලන. එකාතික ව්‍යවස්ථාදායකයේ දේශපාලනීකරණ වීමක් වගේම මෙතනදී ඇති වෙනවා ගැටයක්, ඩෙඩ් ලොක් එකක්. එතනින් එහාට යන්න බැරි. මේ තත්ත්වෙම මතුවෙනවා නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා කියන තනතුරු වලටත්. විගණකාධිපතිවරයා ඇරුණාම අනික කිසිම තනතුරක් සඳහා වෘත්තීය අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ හේතුව නිසා ජනාධිපතිවරයාට අද පවා එයාට හිතෙනවා නම් අඩුතරමේ විත්තිකාරයෙක් විදිහට උසාවියට නොආපු කෙනෙක් පත්කරන මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ යම් තනතුරකට, අභියාචනා අධිකරණයේ යම් තනතුරකට ව්‍යවස්ථා සභාව
බෑ නොකිව්වොත් ඒක කෙරෙනවා. ව්‍යවස්ථාදායකයේ බෑ කිව්වොත් එතන ගැටයක් වැටෙනවා. එහෙත් ඉහට යන්න බෑ. මේක 41 ආයන් යටතේ කොමිසම් සභාව පත් කිරීමට අමතරව ඇයන් යටතේ මේ නිලධාරීන් පත් කිරීමේදී මතුවෙන ගැටලුවක් වෙනවා. 19 ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් සාධනීය ලක්ෂණ තියෙනවා අපි අගය කරන්න ඕනේ. හැබැයි අගය කරන අතරතුරේදී මේවා පිළිබඳව විසඳුමක් නොයෑම නිසා මම හිතනවා යලිත් මේවා පිළිබඳව ජනතා අවධානය යොමු යුතු තියෙනවා. විශේෂයෙන්ම මේ 13 සහ 19 කියන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන තුන ඇරුණාම අනික් සංශෝධන සියල්ලක්ම වගේ ඇවිල්ලා තියෙන 18 නම් මෙත වශයෙන්ම ජනාධිපතිවරයාගේ බලය තවත් ග්‍රහණය කිරීම සඳහා සකස් කරගත් එකක්. අනික් සියලුම දේවල් සුළු කාරණා මත ඇතිවෙච්ච සංශෝධන. ඒ නිසා ඇත්ත වශයෙන්ම 19ක් සංශෝධන තිබුණා කියලා කිව්වට ප්‍රධාන සංශෝධන වශයෙන් අපිට සලකන්න පුළුවන් ওই 3-4 විතරයි. කොහොම වුණා වුණත් අනාගතයේදී ජනතාව තුළ අවදිවීමක් අවශ්‍යයි. ජනතාව තුළ පිබිදීමක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මොකද්ද විය යුත්තේ කියන කාරණේ. එහෙම නැත්නම් මේකත් කීප දිනකගේ අවශ්‍යතාවයේ මත තීරණය වෙන දෙයක් බවට පත් වෙනවා. හොඳයි, දැන් අපි කතා කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දැන් මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රංශයේ සහ ඇමරිකාවේ මේ ඒකාබද්ධ මුහු වෙච්ච මේ කිසියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි සම්පාදනය කරලා තියෙන්නේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් අපි බොහෝ කාරණා පිළිබඳව පහුගිය කාලවකවාණු තුළදී කතා කරා දේශීය මොඩලයන් පිළිබඳව. අපි දන්නවා දේශීය මොඩලයන් පිළිබඳව කතා බහ කරනකොට LLRC වාර්තාව පවා බිහි වෙන්නේ දේශීය මොඩලයක් විදියට කිසියම් කාරණයක් සම්බන්ධයෙන්. එහි දේශීය මොඩලේ විදියට තමයි මේ උගත් පාඩම් කොමිෂන් සභාව නැත්තම් මේ වාර්තාව බිහිවන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව තම දිනකල මහත්මය අපිට දේශීය මොඩලයක් පිළිබඳව කතා බහ කරන්නට දැන් කාලය හරියනවා. මොකද අපි අරගෙන තියෙන මොඩලේ අපිට කොයි තරම් දුරට ගැලපෙනවද කියන කාරණය සම්බන්ධයෙන් තමයි දැන් මේ සියලු ප්‍රශ්න මේ පැන නගමින් පවතින්නේ. අපේ දේශීය මොඩලයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරනවා නම් ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කාරණා බවට පත් වෙන්නේ මොනවද? ඔය ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා මම කැමති පොඩි පිළිතුරක් සපයන්න මම අගෙන හිටියා මායදුන මහත්තයාගේ කතාවේදී සැලකර කරුණක්. මේ තියෙන ව්‍යවස්ථාවන් වැඩ කරනවද නැත්නම් ඒ ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කරන්න අපි කිව්වොත් 19 වෙනි සංශෝධනය ඇති කරලා තියෙන මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක වගේ කවුන්සිල්ස් හදලා තියෙන අවස්ථාවද කොහොමද වැඩ කරන්නේ කියන එක ඇතුළතදී ඒ මහත්මයා කියපු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක බොහොම තාත්වික තත්ත්වයක් එක වෙන්න පුළුවන්. නමුත් මං ඉස්සෙල්ලා කියපු තත්ත්වය තමයි මං ආයි ඉස්සෙල්ලා කිව්ව ආයි පුන පුනා මං කියන්නේ එන්නේ එකයි. ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීමේදී ඒ ව්‍යවස්ථාවේ බලය දරන පාර්ශවයන් පරිණතව ක්‍රියාත්මක වෙන්න ඕනේ අවස්ථාවයක් තියෙනවා. ඒ කියන්නේ මැචියොරිටි කියන එකක් ඒගොල්ලන්ගේ පැත්තෙන් එළි දැක්වීමක් කරන්න වෙනවා. මේක මේ පොඩි ළමයි සෙල්ලම් කරගන්න වෙලවස්ථාවකදී රණ්ඩු කරනවා වගේ මට ඕනෙක් කෙනා පත් කරන්න බැරි නම් මම ඔයාට මේ ඉඩ දෙන්නේ නැහැ කියලා ඩෙඩ් ලොක් කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇති නොවෙන්න බලා ගන්න ඕනේ ඒ බලය දරන පුද්ගලයෝ. මම එකට හොඳ උදාහරණයක් දෙන්නම්. ඉංගලන්තයේ මහරජින ක්‍රියාත්මක වෙන්නේ කන්වෙන්ෂන්ස් පරිචයන් වලින් තමයි මහරජින ක්‍රියාත්මක වෙන්නේ. මහරජිනට අවශ්‍ය නම් අගමැතිවරයාටත් අර ඩෙඩ් ලොක් කියන තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. එතුමියගේ පරිණත භාවය තමයි මේ තාක් දුරට ලෝකයේ ප්‍රධාන වශයෙන් වැඩිම කාලයක් පාලනය කරපු රාජ්‍ය නායිකාව හැටියට ගෞරවයක් එතුමියට හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය ජනතාවගේ ගෞරවය හිමි වෙන්නේ එතුමියට. එතුමිය කොයිම අවස්ථාවකදීවත් අර ඉම්මචුව විදියට නැත්තම් පරිණත භාවයක් නැතිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක අවශ්‍ය වෙනවා. මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. දැන් මෙන්න මේ මගේ අහපු ප්‍රශ්නෙට ඊළඟට අහපු ප්‍රශ්නේ ප්‍රසන්න, දැන් අපි කතා කරා බලය බෙදීම ගැන, මොන්ටෙස්කියුගේ න්‍යාය ගැන කතා කරා. අද දවස වෙනකොට කොයිම ලෝකෙ කුමන ව්‍යවස්ථාවකදීවත් මේ මොන්ටෙස්කියුගේ කියන තත්වයක් නැහැ. මේ වෙනකොට තියෙන අර ෆන්ක්ෂනල් සෙපරේෂන්ස් කියන තත්වයක්. මේක පැහැදිලිවම විධායක ව්‍යවස්ථාදායක අධිකරණය කියලා මේවා මේ වෝටර් ටයිට් කොම්පාර්ට්මන්ට්ස්, ඒ කියන්නේ සීල් කරන්න පුළුවන් ඒවා වලට දාලා වහන්න බෑ. මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය එකිනෙකාට ගැටිමින් තමයි පවතින්නේ. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට තව දුරටත් අපි කිව්වොත් යුරෝසෙන්ට්‍රික් නැත්නම් යුරෝපියන් හෝ ඇමරිකාවෙන් අපිට ආනයන කරන ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් තියෙන න්‍යායන්
වලට පමණක් සීමා වෙලා අපිට අලුත් විවස්ථාවක් ගේන්න පුළුවන් වේද කියන කාරණාව මම පිළිගන්නේ නැහැ. දැන් ඔය කියපු කතාව හරි. අපිට ආවේනික වෙච්ච විවස්ථාවක් අවශ්‍යයි කියන තර්කය මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. ඒක තමයි මම ආයෙත් කියන්නේ ජනතාවගේ සහභාගීත්වයක් මෙතනට අවශ්‍ය වෙනවා. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ අභිලාෂයන් මොකද්ද මේ විවස්ථාවකින් සිදු වෙන්නේ කියලා. දැන් හොඳම උදාහරණයක් මම ගන්නම්. මේ අපි ගත්තොත් පවතින විවස්ථාවේ 9 වෙනි විවස්ථාව. බෞද්ධ ආගමට නිසි තැනක් ලබා දෙනවයි කියන තත්ත්වය. මම ඒ තත්ත්වයෙන් පටන් ගන්නම්. මොකද ඒකට හේතුව මං හිතන්නේ ඊළඟට එන විවස්ථාවටත් ඒක ඇතුල් විය යුතුයි. එතනදී මගේ මතය මම ප්‍රකාශ කරන්නේ එතනදී අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මේ රට තුල ජීවත් වෙන කණ්ඩායම් තුල විවිධ ආගම් තිබෙනවා. දැන් ඔය 9 වෙනි විවස්ථාව අරගෙන අපි බැලුවොත් ඒකේ කියනවා කොයිම අවස්ථාවකදීවත් අනිත් ආගම් වලට හානි වෙන ආකාරයේ ක්‍රියාත්මක වීමක් මේකේ වෙන්නේ නැහැ කියලා. මොකද 14 වෙනි විවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වෙන්න බෑ කියලා ඒක සඳහන් වෙනවා. ඉතින් දැන් මේ වගේ දෙයක් එළි අපි කියමු 9 වෙනි විවස්ථාව එළිය දකින්නේ අපේ අවශ්‍යතාවයක් උඩ. අපේ මහජනතාවගේ අවශ්‍යතාවයක් උඩ. ඒ වගේ අපි ගත්තොත් සමහරක් වෙලාවට අපිට කියන්න පුළුවන් ජනමත විචාරණයක් මේ වෙනකොට මේ විවස්ථාව තුළ තිබෙන. වෙනත් රාජ්‍යයන් වල ජනමත විචාරණය ක්‍රියාත්මක වෙන අවස්ථාවන් ගානේ වැඩි. ඒ වගේ අවස්ථාවක් අපේ ජනතාවට අවශ්‍ය නම් ජනතාව ප්‍රකාශ කර සිටි ඍජුවම අපේ අදහස් ඔබට දැනුම් දෙන්න අපිට අවකාශයක් දෙන්න. ඇයි අප විසින් පත් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමහරක් වෙලාවට අපේ ආධිපත්‍ය අරගෙන ස්වාධිපත්‍ය අපෙන් අරගෙන ගිහිලා සමහරක් වෙලාවට එක පැත්තකින් අනිත් පැත්තට පයින්. ඒගොල්ලන්ගේ ආධිපත්‍යයක් හදාගන්න. එවැනි අවස්ථාවකදී මහජනතාවට පත් වෙන ඉරණම බලන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මෙතෙක් කාලයක් පවතින ආණ්ඩුක්‍රමයක් නැත්තම් වෙනත් රටවල පවතින ආණ්ඩුක්‍රම අනුව. එම නිසා මම හිතනවා මේ වෙනකොට ඔය අපිට ආවේනික වෙච්ච ආණ්ඩුක්‍රමයක් අවශ්‍යයි කියන කාරණාවත් සම්බන්ධයෙන් අපි සලකා බල යුතුයි කියන එක. හොඳයි බුදුම මම කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දැන් මේ විද්වත් සභාවෙම කතා වෙච්ච කාර්යයක් තියෙනවා. ඒ තමයි මේ ජනතාවගේ අදහස් අපි අනිවාර්යයෙන්ම පිළිගන්නට ඕනේ. ඔවුන් මේ කාරණයට මේ අවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට ඍජුව සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් ජනමත විචාරණේ. මම හිතන්නේ එක වතාවයි පාවිච්චි කරලා අනිවාර්යයෙන් එක වතාවයි පාවිච්චි කරලා තියෙන එකත් බලය දික් කර ගැනීම සඳහා පමණයි. එතකොට ජනතාව අපි සම්බන්ධ කරව ගන්නවා නම් අමතක කර මාත්‍ය සුදුසුම මේ වෙලාවේ මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයේ ක්‍රියාත්මක කිරීමද නැත්නම් කිසියම් කොමිෂන් සභාවක් කරලා ජනතාවගේ අදහස් ලබා ගැනීම. ඍජු අර ඩිරෙක්ට් ඩෙමොක්‍රටික් ඩිවයිස් එකක් නැත්නම් මේ රෙෆරෙන්ඩම් කියන මේ ජනමත විචාරණය මේකට පාවිච්චි කරොත් විවස්ථාව වෙනස් කරන්න ඕනේ නැද්ද කියන ප්‍රශ්නේ අහන්න වෙන්නේ. එතකොට පුළුල් ලෙස මේක සාකච්ඡා කිරීමේ හැකියාව අපිට වෙන්නේ නැහැ. ඔව් හෝ නැහැ කියන කාරණා උත්තර දෙක විතරයි. ඒකට මේ වෙනකොට උත්තරේ ලැබිලා තියෙනවා අපි ඡන්ද ටික බැලුවොත්. එම නිසා ඔయిత වඩා පුළුල් සංවාදයක් වෙන්න ඕනේ. මම මෙන්න මේ දේත් කියනවා. මාධ්‍ය මේ අවස්ථාවේ ඉටු කරන කාර්යය ගැන මම ප්‍රශංසා කරනවා. මේට හේතුව මහජනතාවට මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් ඔවුන් මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් ඉන්න අවස්ථාවක් මේ. ඒට හොඳම උදාහරණය තමයි සමහරක් වෙලාවට ඔවුන් විසින්ම පත් කරගත්තපු දේශපාලන අධිකාරී නැත්නම් මන්ත්‍රීවරුන් කියන දේවල් වලට පටහැනිව ඔවුන් මාධ්‍යන අදහස් දක්වනවා. මොකද ඔවුන් කියනවා මේ පුද්ගලයෝ අපි කියන දේවල් හරියාකාරව කියන්නේ නැහැ කියන එක. ඒ නිසා මාධ්‍යත් මේ වෙනකොට ජනතාවගේ අදහස් එළි දක්වන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මට මෙන්න මේ ආකාරයට ගිහිලා ජනතාවගේ අදහස විමසන්න ඕනේ සුදුසුයි කියන එක මට කියන්න අපහසුයි. නමුත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් ওই දේ කරන්න අපහසුයි. ඒ නිසා පුළුල් ලෙස පුළුල් මතවාදයන් ගොඩනගලා ඔවුන්ගේ අදහස් දැනගැනීමේ ක්‍රමවේදයක් අපි ඉස්සෙල්ලාම අනුගමනය කරන්න වෙනවා. ඒක තමයි මම හිතන්නේ මගේ අදහස. හොඳයි. අපි සූදානම් වන්නේ තවත් කෙටි විරාමයක් ලබා ගන්නට කතා බහ කරමින් සිටින්නේ මේ අපි යෝජනා කරන්නට නියමිත නැත්නම් සම්පාදනය කරන්නට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එබඳු එකක් විය යුතුද කියන කාරණය සහ එය සම්පාදනය කිරීමේදී කුමන පාර්ශ්වයන් එකතු කරගත යුතුද කුමන කාරණා එකතු කරගත යුතුද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කුමන කාරණා බැලකඩ යුතුද කුමන කාරණා ඉදිරියට ගෙන යා යුතුද මෙවැනි මේක පැය එකහමාරක පමණ කාලයකින් මෙවැනි කදකාවක ඉන්න
අපිට කතා බහ කරන්න පුළුවන් කමක් නැහැ සම්පූර්ණයෙන්ම. නමුත් කිසියම් ආරම්භයක් ප්‍රවේශයක් ලබා ගන්නට තමයි අපි සූදානම් වන්නේ අද සිවිල් කතිකාවෙන්. සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට.